ඉතින් කියන්නකො නයිට් ක්ලබ් එකේම යනවාද කෙනෙක් කිව්වොත් දැන් සාරව දැක්කාම චුට්ටක් ලංකාව ගැන චුට්ටක් අර මේ හැමදේම බෑඩ් ඒ පැත්තම වයිරල් වෙන පැත්තක් නේ ඔව් අපේ වයසත් එක්ක යනකොට තේරෙනවා මේ ඇත්ත හරිද මේකයි කියලා එහෙම තේරෙනවා කියලා නම් තේරෙන්නේ නැහැ දැක්කම නේ එහෙම තේනා ඉතින් ඒක මගේ කම නේ හරි මොනවත් කතා දන්නේ නැහැ මොකද මම ජීවිතේ මට ඔන්න විදියට එක පාට එක අප්ලෝඩ් කළා දෙනවා ඒ අප්ලෝඩ් කරපු චැනිකෙන් එක මාසෙද වයිරල් ලා ගියා ඉතින් මට මේ කෙනෙක් එක්ක ලොකු කාලයක් ඉන්න බෑ මම අවස්ථාව දෙකට කොහෙත්ම කැමති නෑ ඒ කියන්නේ සාරා වගේම තව කෙනෙක් ලස්සනට ඉන්නවා හරි මම කැමති සූචිලා කාන්තාව බිලිංග ආශිත විදේශයේ පිරිසිදු පවත්වා ගන්න ඉතාලි නිෂ්පාදනය Hi, hi, how are you? Welcome to channelc hot seat program. එතනින් පස්සේ අර ගම නගර ඉස්කෝලේ ගියන් පස්සේ ඉතින් අර මුලින්ම හැදීගෙන යන්න එපා. ඉතින් එහෙම දේ චුට්ටක් අමාරුයි. ඉස්කෝලේ පොඩි කාලේ නම් අපි යාළුවෝ ගිනා ටික දෙනයි දැන් කතා කරන්නේ. පොඩක් කටින් හැ. මොකද මම වරුදු ගාන දැන් අවුරුදු 6ක් 7ක් වෙනවා දැන් කොළඹ. හැබැයි හීනේ මම එතනට ගියා. ඒ ටාකට ටික හැබැයි කිව්වට අර ලොකු ප්‍රෙෂර් එකක් එක. ඒක කියන දකින්න තරම් සුන්දර නෑ ඉතින් අර. මේක අපි ගමේ හිටපු ළමයි ගමේ හිටපු නගරෙට යන්න ඉතින් හරි අමාරුයි. මෙම එහෙමයි කියලා ලොකුවට නේ මට ගොරෝරු හිටියේ නැත්තේ නෑ මේ ගොරෝ සමහරක් ගොරෝ හිටියේ මගේ අනිත් පැත්තට ඒ කියන්නේ ගොඩාක් ප්‍රශ්න දාම ගොරෝ හිටියේ නැත්තේ නෑ දැන් මේ වෙනකොට ඒ ආපු ගමන ගැන ඔයාලා මොකද හිතන්නේ ඒ කියන්නේ ඒ ගමන ගැන ලොකු සතුටක් තියෙනවා يعني මොකද මේ ජීවිතේ ලොකු මේ ප්‍රශ්න වලින් මුදුරු කෙනෙක් මම ඉස්සරහට හිටියත් එක්ක දැන් මම දකින්න ගොඩක් අය ඉන්නවා ඉස්සර ජීවිතේ නම් ආතක ඉන්න ඉන්නවනේ හැම කෙනෙක් කියන එක දෙයක් තමයි ඉස්සරහට පැත්ත එක මම දැන් ඉන්නේ හැදිකර හැම කෙනෙක් ගොඩක් සතුටු වෙනා ඉන්නවා හැබැයි මම අනිත් පැත්තට තිනා ඉන්නවා මේ මූණට එක දෙයක් කියලා අනිත් පැත්තෙන් කියන එක තිනා නැත්තේ නැහැ මේ හැබැයි ගොඩක් අය සතුටු වෙනවා මම දැනේ මාව රිජෙක්ට් කරපු ගොඩක් අය ඉන්නවා මම කිව්වොත් ගොඩක් එක නැතුණු කොහොමද මගේ පවුලේ අය පවුලේවත් තිනා රිජෙක්ට් කරපු පවුලේ රිජෙක්ට් කරපු අයත් මම දැනේ මං දැගේ මගේ FB page එක ගත්තොත් අටයි ගන්න followers ලා ඉන්නවා ඉතින් ඒ followers ලාතරේ තියලා ඉන්නවා ඉතින් එයාලා තිනා ඉතින් මට මාව ප්‍රශ්නයක් වෙච්ච හැම කෙනෙක්ම මන්දනේ මම දැන් රික්වෙස්ට් දාලා මෙසේජ් කරනවා. හ්ම්. ඒ තත්ත්වෙම මම ටිකක් දැවිලා ඉන්නේ සතුටු ඉතින් ඒක. එතකොට සාර කොහොමද ඔයාගේ මේ ගමනට ඔයාගේ අම්මගේ තාත්තගේ ලැබුණ සපෝට් එක කොහොමද? මෙහෙමයි දැනට තාත්තා ලොකුටනේ. හ්ම්. මොකද තාත්තා මේ චුට්ටක් අර පොඩක් අර ගමේම සම්පදක් වෙන කෙනෙක් මේ අම්ම දැන් චුට්ටක් හැදිලා හදාගෙන තියෙන මොකද මගේ පොඩි අක්කත් මේ මගේ ෆීල්ඩ් එකේ අම්මා ඔයාව හදලා නෙමෙයි ඔයා අම්මව හදලා දෙන්න. අම්මා දැන් චුට්ටක් හැදිලා නෙමෙයි. ඒ කියන්නේ මෙහෙමයි දැන් අපි දෙන්නෙක් එක ෆීල්ඩ් එකේ ඉන්නවනේ මම එක්ක දෙන්නම් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා පොඩි අක්කා. මේ ෆීල්ඩ් එකේ ඉන්න හින්දා මේ දැන් අම්මා චුට්ටක් ඕකේ. ඕකේ ඒත් අර සමහරවල් කියනවා මේ අර කෙපා මේ කෙපා හැම කෙනා කියනවා හැබැයි අර ලොකුවට නෑ මේ තාත්තා තාමත් නෑ තාත්තා මොකක් හරි මෙහෙම මොකක්ද මේ ප්‍රෝග්‍රෑම් එකක් යද්දී මොකක් හරි වින් කරන් පස්සේ ඒවට සතුට වෙනවා එහෙම එකක් තියෙනවා හැබැයි සපෝට් කරන්නේ නැහැ ලොකුවට නෑ එතකොට මේ සාර කියලා කියන්නේ මොඩල් පිළිබඳව නිරූපණය පිළිබඳව හදාරන කෙනෙක් මේ වෙනකොට ඉතින් ඔයාගේ ෆිගර් එක මේන්ටේන් කරනවා මොනවද සාමාන්‍යයෙන් කරන්නේ එංගල කතා කරොත් එක සෑහෙන තියෙනවා. ඒ කියන්නේ නෑ කියන්න බෑ. සෑහෙන තියෙනවා. මොකද මගේ ඉස්සර චාරික දැක්කොත් කවුරු හරි දැන් නින්දින් දැක්කොත් එහෙම ලොකු වෙනසක් තියෙනවා. අතරකොත් බෙහෙත් වර්ග වරම මගේ තනියම 12කට වෙන්නේ. හා මේ වෙනවා. ඔව් ඩේලි බොනවා මම. ඩේලි ගන්න බෙහෙත් වර්ග තියෙනවා. මේ මොනවා මොනවටද ඒ? එක් මෙතකින් හෝමෝන්ස්. ඒ ටිකක් තියෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් නම් වශයෙන් කොත් සෑහෙන තියෙනවා. මන්දනේ විටමින් වර්ග ගොඩක් තියෙනවා. ඒ ජිම් එකට යනවා. ජිම් එකෙන් දෙනවා මට වෙනම ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ ෂෙඩියුල් එකට මම වෙනම ටැබ්ලට් එකක් තියෙනවා. ඒ ටික වෙනම ගන්නවා. ඒතර කෑම ගැන කතා කරමු. කෑම කතා කරොත් මෙහෙමයි. අතර ජිම් එකෙන් දීපු ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ ෂෙඩියුල් එකත් කරනවා. හැබැයි ඊට අමතරව යාලා කියලා තියෙනවා මේ කන්නපා කියපු දේවල් මේවත් කනවා. කොහොම කනවා? එහෙම තියෙනවා. කනවා කියලා නම් තේන්නේ නැහැ. ඒක දැක්කම. එහෙම තේනයි ඉතින්. ඉතින් එතකොට හෙයා එක කොහොමද මේන්ටේන් කරන්නේ? හෙයා එකට අතරම කිව්වොත් මේ බොරු කියන්නේ නැතුව සබයික දවල් කරනවා මේ කටි ගොලකට කියන්නේ නැහැ හැබැයි අතුල සබයික මම ඕන කෙනෙක් කියහොත් මම කවදාවත් මම හංග පුඩක් දෙයක් හංගලනේ මම දෙයක් මගෙන් ඇහුවොත් මම අනිවාර්යෙන් දෙයක් කෙනෙකුට කියලා දෙනවා මේ දෙක ගැන කියන්නේ සාරා වගේම තව කෙනෙක් ලස්සනට ඉන්නවා හරියට මම කැමති මම කැමති මේ සබයික දවල් ගොඩක් දේවල් කරනවා සබයික දවල් කිව්වොත් අපි කොහොමද සම්මලෙන්
ඔය පේරකොළ හිම දේවල් සම්බල ගන්න මම ඒක මට අත්දැකීම් මට තියෙනවා මම ඒක කරලා තියෙනවා ඒ විටමින් එකක් තියෙනවා ඒක යූස් කරනවා ඊළඟට ගාන ඔව් ඊළඟට මාෂා හයක් ක්‍රීම් එක මම මේ කියන්නේ ඒක යූස් කරන්නේ නැත්නම් මේ කොණ්ඩෙ වොලියුම් එක හදාගන්න නීඩ් කරන්නේ හැබැයි ඒකත් මට මේ මන් දැන් මට දැම්ලා තියෙනවා මේ ඒකට හොඳයි කියලා ඊළඟට මේ ෆෝලික් ඇසිඩ් ටැබ්ලට් එකක් එතකොට දැන් සාරා වගේ ෆිගර් එකක් තියෙන කෙනෙක් නම් ලස්සනට පේන්නේ කොහොමද මොන අඳහම කියලා සාරා හිතනවාද මම හිතනවා මෙහෙමයි මේ ෆිගර් එකත් එක්ක මේ ඒ කියන්නේ මම දකින විදිහට මෙහේ ඉනෝකු ලස්සන තියෙනවා නම් හිප් එක ලස්සන තියෙනවා නම් මම හිතනවා ඉතින් මේ ලස්සන දෙනින් මගේ උනත් එක්ක ක්‍රොප් ටොප් එකක් වැචනවා කියලා කවුරු මොනවාකට මොන නැනිනවා ඒක මගේ එකම නේ කවුරු මොනවාකට තරන්නේ නැහැ මොකද මම ජීවිතේ මට ඕන විදිහට මේ කවුරු මොනවා කිව්වා මට කන්වර්සේෂන් එක කරන්න ඒ කියන්නේ සාරා දැන් මේ සමාජයෙන් එන රිප්ලයි ඒ කියන්නේ කමෙන්ට්ස් ඒවා වැදගත් වෙන්නේ නැහැ කියන එකද කියන්නේ සාරා ඒ වගේ හිතන්නේ නැහැ නෑ ඒක කිසිම දෙයක් මේ ඊපෙරෙත් මම දැක්ක මගේ වෛරල් එකක් ගියා මේ ෆොටෝ ෂූට් එකකුත් ඒකත් කියන්නේ ෆොටෝ ෂූට් එක පොඩ්ඩක් එඩිටින් පොඩි ප්‍රශ්නයක් වෙලා තිබුණා ඒකත් එක්ක එක එක පාට එක අප්ලෝඩ් කරලා තියෙනවා ඒ අප්ලෝඩ් කරපු චැනලකින් එක මාසෙදල වයිරල් වෙලා ගියා මට තේරෙන ලොකු ගාණක් උනේ නැහැ හැබැයි මම චුට්ටක් මේ වුණා මුලින් හැබැයි ඊට පස්සේ තු ගාණක් හිත වෙලා ගියා මොකද හිතුව මේක මං කර ෆැෂන් එකක් මේ එඩිටින් පොඩි ප්‍රශ්නයක් වෙච්ච නිසා තමයි ඒක ගොඩක් කටි අවුල් වචන දාලා තිබුණේ ඉතින් ප්‍රශ්නේ මම මගේ හිත ජීවත් වෙනවා සාරා hina වෙලා ඉන්න නම් ජීවිතේ මොනවද කරන්නේ සතුට හොයා ගන්න මොනවද කරන්නේ සතුට හොයා ගන්න කාලෙන් කාලට කැපදල් ගොඩක් තියෙනවා ඒ කියන්නේ මං කාලයක් යාළුත් එක්කම ගිහුණු කට්ටියක් තිබුණා යාළුත් එක්කම ඒක මට ඇත්තටම මන්දරේ මට හරියන යාළුවෙක් කම්ම නැතුව ඇති මන් දන්නේ මට එක්ක මගේ වැරද්දක් වෙන්න ඇති මට මේ කෙනෙක් එක්ක ලොකු කාලයක් ඉන්න බෑ මන්දනේ හේතුවක් ඇයිද කියලා මන්දනේ මං හරියම මේ එන්ජොයි කරලා ඉන්න කෙනෙක් හැබැයි මේ ඒක හරියන්නේ නෑ කියලා තේරුණා ඒ කියන්නේ AI වෙනස් වෙනවද සාර වෙනස් වෙනවද මොනම එක්ක මගේ වැරද්දක් දන්නේ නැහැ මම ඒක කියන්න බෑනේ මගේ එක්ක ඔයාලගේ මාක ප්‍රශ්නක් වෙන්නේ නැති මේ අනිත් මොකද ඇත්ද නැහැ මම ගොඩක්ම අවස්ථා වලදී අයිට කැමති නැහැ මගේ හැම එකක් තියෙනවා මම අවස්ථා වලදී කොහෙත්ම කැමති නැහැ ඒක මගේ කොහමද ඒක දැකුණොත් මම ඒක තේරුණොත් මට මම ඒවා වයින් කරනවා එතකොට විනෝදාංශයක් විදිහට මොනවද කරන්නේ සාරා නෑ ඒක මෙහෙමයි හොබි එකක් කියන මම මේ කන්න දෙගෙන මම තෘප්තිමත් මම අන්දෙන් බලන් ඉඳී මගේ ජීවිතේ මම හැමදේම ඉන්න විදිය මේ මොඩලින් ෆීල්ඩ් එක ගැන මම ඒ දිහට තෘප්ති වෙන්නේ මට හොබි එකක් කියලා අවශ්‍යම කොට නේ ඉතින් සාරා පිට කියන දැන් උයන් එහෙම පුළුවන්ද හොඳටම පුළුවන් මම චුටි කල් දැන් ඔයක කෙනෙක් මේ පොඩි කාලේ නම් අම්මා මන්දනේ බැලම බැනම මම ගෙදර ඔයක කෙනෙක් අම්මා බයින උයයි කියන්නේ එපා කියලා හන්න බෑ උයන් එපා ඉතින් සාරා එහෙනම් එතකොට අපිට කතා කරන්න තියෙන්නේ මේ සාරා දැන් වැඩිපුරම ජීවිතේ මොනවට දාස කියලා මම ඇහුවොත් මොඩල් වැඩවලටද එහෙම තව යන්නද එහෙමද එන්ජොයි කරන්නද මොනවද වැඩිපුරම කරන්න ආස වැඩිපුර මාස කාලෙන් කාලෙට වෙනස් වෙන ඇත්තනෝ කාලෙන් කාලෙ වෙනස් වුණා දැන් නම් ඉතින් කිව්වොත් වැඩිපුර මාස මොඩලින් මොඩලින් වලට වැඩිපුර මාස මොඩලින් ලස්සන නේල් ටිකක් තියෙන අපි වෙන්නුමු මේ ඉතින් මේ නේල් ආර්ට් වලට ආසද ඔව් නේල් ආර්ට් වලට මට මේ නේල් එක ඇත්තමකොත් මේක මතක් කරන්න මොන මේ නුගේකට නේල් ටොක් කී මේ අක්ක තමයි ඇත්තමකොත් මට ලොකු අඩුගානක් මේක කරලා දෙන්න මොකද මම කොච්චර තැල් නේල් දාන්න යනවා සාරා සතුටින් ඉන්න ආසයි කිව්වනේ යාළුත් එක්ක එන්ජොයි කරන්න කාලෙන් කාලෙට සතුට හිතෙන දේවල් වෙනස් වෙනවා කියලා කිව්වා. ඉතින් කියනවා නයිට් ක්ලබ් එකේ යනවාද කෙනෙක් කිව්වොත් දැන් සාරව දැක්කාම චුට්ටක් යනවා. ඔන්න කලින් උත්තරේ දෙන්න. යනවා කලින් උත්තර දෙලා ඉවරයි. නයිට් ක්ලබ් යනවා. ඒකට ආසයිද කොහොමද ඒ ෆීල් එක ඒක මම අර ගොඩක් වෙලා ප්‍රවේහම මම පුරුදුනේ මට ප්‍රශ්න ඉන්න කාලේදී. ඕක මම ලොකු ටෙන්ෂන් එකක් ලොකු වෙලා ප්‍රශ්නයක් කාවන් පස්සේ මම කරේ ක්ලබ් එකකට ගිහින් එක අනිවාර්ය යාළුවෙක් එක්කයි මම තනියමත් ගිහලා තියෙනවා. මම කියන්නේ මම බය නැහැ මම තනියම කරේනවා. ලොකු ප්‍රශ්නයක් මෙහෙම ගෝල් ෆේස් එකක් තියනවා. එහෙමත් තියෙනවා මගේ. ඒතරත් මගේ ලොකු තැනක් මගේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න පුළුවන් තැනක්. ඉතින් සාර අපිට කියන්නේ ජීවිතේ ඔයාගෙන් කවුරුරි කෙනෙක් ඇහුවොත් ජීවිතේ දැනුනම ප්‍රශ්නේ මොකද? ඒ කියන්නේ දුක හිතෙනු නැත්තම් එහෙම නැත්තම් ජීවිතේ කඩාගෙන වැටෙච්ච තැනක් තියෙනවද ජී කොතනක හරි? වැඩිතුන ප්‍රහණ ප්‍රශ්න වලට එක උත්තරයක් නෑ. හැමදේම ගොඩක් තැන් වල තියෙන එකයි. ගොඩක් තැන් වල. දැනෙච්චම තැනක්. දැනෙච්චම තැනක්. ජීවිතේ. 2018 7යි එක. 7යි එක. මොකද උනේ? එක ගෙදරින් අයින් වෙච්ච දවසක්. ගෙදර බාලම කෙනා තමයි ගොඩක් තැන් ලොකු මාදෙල් ලබන්නේ. මාදරේ අවශ්‍යම එකක් තියෙනවා. ඉතින් මේක මේ මට ඒකත් එක්ක අර මම ඒකට තීරණෙත් එක්ක මේ මම මේ තීරණ නොගත්තා නම් මම මෙතන නෑ. එහෙම වුත් තියෙනවා. එහෙනම් තාමත් මම ගමේ ඉන්න ගමේ කෙනෙක්. සම්ප්‍රදායික කෙනෙක්. ගමේ කෙනෙක්. එහෙනම් පොඩ්ඩක් ඩාන්සි මොල් හරි කරගෙන නෝමල් ඉන්න සම්ප්‍රදායික කෙනෙක් තමයි. අද මෙතන නැහැ. ඒ තීරණේ අමාරු වෙන ගත්තින් හතර වෙනවා. හැබැයි තීරණේ තමයි මෙටිච්ච පළවෙනි තැන. ඒක අරිය තිබ්බත් හරි මම වැටුණු තැන එතන පළවෙනි තැන.
මගේ අම්ම තාත්තා සතුටු වෙනවෙත් නැහැ. පොඩි පොඩි දේවල් කියන එක අරක් කරන්නේ පා කිරි විතරයි කියන්නේ. මේ ඉතලත් හඳන්නේ මම කිව්වා මේ තාත්තා කෝල් කරලා මේ මට නෙමෙයි ඔය ලොකුවක් කරේ. මොකද යාට තමයි හැමදෙම කියන්නේ මට කියන්නේ. මම ඩිරෙක්ට් කතා කරා. යාට කියන්න. ඔව්. සාරට කියන්න කියලා තාත්තා කියනවා. තාත්තා මේ පිළිදෙව කිව්ව කතා තමයි මේ සුදුට ගමට එන්න සුදුට කියන්නේ. මේ සුදුට ගමට එන්න කියන්නකො මේ ගමේ. කාලෙකින් දැක්කේ නැහැ. නෑ එහෙම යනවා මම නැත් නැහැ. යාම චුට්ටක් හරි අමාරු යාට මායිමයි බලන්න හරි අමාරු දෙයක් තියෙනවා. මේ සුදුට ගමට එන්න කියන්නකො මේ පුළුවන් මේකප් දැන් මම මේකප් එක දන්නවනේ හැමදේම dance දන්නවා හැමදේම දන්නවා මම හැමපැත්තම දන්නවා. මේ ගමට ඇවිල්ලා මේ පොඩියක් අත් එක්ක මේකප් මේ සැලොන් එකක් දාන්න කියන්නකො. මේ දේවල් මෙහි කරන්න ලකුවට කවුරුත් නැහැ. ඔයාලා කරන තරම් කරන්න කවුරුත් නැහැනේ. මේ ඇවිල්ලා දාන්න කියන්නකො මේ ඔය ඉන්න විදිහ ඉන්නකො එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම කියලා එක පාටම මේ එයා ඕකේ එක දුන්නා ඉතින්. මේ ඒ වගේ තමයි තියෙන්නේ. බලන්න තාත්තලාගේ ආදරේ නේ. අම්මගෙන් තාත්තගෙන් කාගෙන්ද කාටද වැඩිපුරම ආදරේ කියලා කිව්වොත්. ඉස්සර නම් එක්කෙනෙක් හිටියේ හැබැයි දැන් නම් දෙන්නටම තාත්තලා ආදරේ. දෙන්නටම. ඉතින් බලන්න ගේ දෙන්නගේ ආදරේ නේ. ඔව්. දෙන්න හරි ආදරේ මම පොඩි කාලේ ඉඳන් සිද්දිත් එක්ක මොඳ නැහැ මන්ට පුදුම ආදරයක් කිය දෙන්න. මේ වැරද්දක් කියන තරක් කිය දෙන්නේ මම දකින්නේ නැහැ. නිදහසේ ජීවත් වෙන දුන්නා. එහෙම එකක් තිබුණා. මේ හැබැයි මාරම සැරයි. අර රිදාස ජීවත් වෙන්න දීපු ඉඳ තමයි සාරාද මෙහෙම ඉන්නේ නේ. හරි සතුටු නෑ සාර ලස්සන නටන එක මාරම දක්ෂතාවය. ඉතින් එහෙනම් සාරා ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතන්නේ? ඇත්තටම සතුටුයි. මාරම සතුටුයි මොකද මම අනිත් ඔයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක්. දැන් සාරාම ගියාලේ. දැන් සාරා කිව්වනේ යාළුවෝ ෆ්‍රෙන්ඩ් වෙනවා. මාරම විදියට මට අනිවාර්යෙන් ඇටච් වෙන ඕන කෙනෙක් විනාඩි 5-10ක් කියද්දි මම කතා කරන්නේ මාරම ඇටච් වෙනවා. ඒ හැටි මේ ඉතින් ඔයත් එහෙමයි. ඇත්තටම හරි සතුටුයි ප්‍රෝග්‍රෑම් එක ගැන මේ ඇත්තටම නිව් කමර්ස් ලට ලොකු තැනක් වෙනවා මේක. මම හිතන එක ලොකු තැනක් මේක මේ ඉස්සරහට යන මොකද ලංකාව ගැන චුට්ටක් කර මේ හැමදේම බෑඩ් ඒ පැත්තම වයිරල් වෙන පැත්තක් නේ. ඔව්. මේ ඉතින් ඒකත් එක්ක ඇත්තටම මේක ඔතරම් හොඳ තැනක්. මේ අතර මගේ හිමදේකුත් වයිරල් ගිය දැන් එහෙම දෙයක් මට ඒ දෙම ලාහේ හරි ගස්ස ගන්න හොඳම තැනක් මේක. මම හිතනවා මේක හොඳම තැන. මේ හරි සතුටුයි. ඉතින් හැමෝටම තෑන්ක්ස් කරනවා මට ආරාධනා කරලා. ඉතින් සාරාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා channelc hotse program එකෙන් අපි බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් සාරා අද දවසක හම්බෙමු මේ වගේම ලස්සන program එකකදී. එහෙනම් ඔයාලා දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක අපි මේ වගේම ලස්සන model කෙනෙක්ගේ ජීවිත කතා, ඒ වගේම අසදේවල් කරන්න, කැමති දේවල්, අනාගත බලාපොරොත්තු මේ හැමදේම ගැන කතා කරන් hotse program එක අරගෙන එන්න. එහෙනම් ගිහින් ගෙන සාරා මාත් එක්ක bye කියමුද? Bye. Bye.